right. ඉතින් හායි හැමෝටම. අද මම කරන්න යන්නේ ඔයාලා මේ වෙනකොට දන්නවා thumbnail එකේ දාලා තිබ්බා. හරියට camping gas stove එකක් කොහොමද set up කරගන්නේ කියලා. ඉතින් මේ තියෙන මගේ camping gas stove එක. මේ තියෙන gas cylinder tin එක. ඉතින් මුලින්ම camping යන අය ගොඩක් ආන ප්‍රශ්නයක් තමයි කොහොමද gas stove එකක් හරියටම set up කරන්න කියලා. ඉතින් මේ තියෙන්නේ මම ගාව තියෙන mini camping gas stove එක. මුලින්ම කතා කරොත් මේක මම ගත්තේ මේවා හැම තැනම ගන්නත් නැහැ. ඉතින් මම මේක මුලින්ම ඕඩර් කරලා ගත්තේ ඔයාලා මේ වන් කොටත් ගොඩක් ඉල්ලුමක් තියෙනවා FB එකේ market place කියලා sales කරන තැනක්. ඉතින් එතනින් තමයි මම මේක ගත්තේ. මේ විදිහ කවර් එක ටෙක් කරනවා මේක ඉන්නේ. මේ තියෙන මගේ gas stove එක. ඉතින් ඔයාලට මේකට වඩා තව gas stove තියෙනවා. ඔයාලට සැටිස්ෆැක් ගන්න පුළුවන් ඔයාලට බලලා. ඉතින් මේක ගැන කතා කරොත් මේක 3900ක් වගේ වුණා. ඒ වගේම මම දැන් මෙතනින් තව ෆොටෝ එකක් දාන්න. තව gas stove එකක් තියෙනවා. ඒක උලම්, ඒ කියන්නේ වාතය එනවට කවුලින් එකත් එක්ක තියෙන එක. ඒක මම හිතන්නේ 5200ක් හෝ 5504 ප්‍රයිස් යනවා. ඔයාලට සැටිස් කැමතියක් ගන්න මට විතර මට මේ gas stove එක දැනට ඇති කියලා. ඒකයි මම මේක ගත්තේ. අපි බලමු කොහොමද මේක set up කරන්න කියලා. මුලින්ම මේ gas stove එක මේක නම් හොඳ හොඳට තද වෙලා තියෙන ස්ටේබල් කරන්න පුළුවන්. හොඳට එක තොඩි ස්ටේබලයිස් වෙනවා. ඉතින් මෙතනින් තමයි gas stove එක තමන්ගේ ඒ භාජනේ සයිස් එක හැටියට ඔයාලට හදා ගන්න පුළුවන්. මේ විදිහට මම හිතනවා ඔයාලට පේනවා කියලා. මෙන්න මෙහෙම මේක හදන්න පුළුවන්. ඉතින් ඒකම ඔයාලට හරියටම කිව්වොත් ඒක set up කරගන්න යද්දී ගොඩක් වරද්දන දේවල් ඔක්කොම මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ මෙතනින් තමයි ස්විච් එක තියෙන්නේ. මේ තියෙන්නේ gas control එක. මෙතන තමන්ගේ පැත්තට කරකවනවා, කියන්නේ තමන්ගේ පැත්තට මෙහෙම කරකවද්දී තමයි gas එක අපිට එන්නේ. මුලින්ම දැන් බලන්න මේක set up කරන්න කොහොමද කියලා. මුලින්ම මේකේ gas tin එක මේක මෙහෙම ගලවන්න පුළුවන්. කලෝ එක අපිට ආයි පස්සේ මේක ඉතුරු වෙලා තිබුත් වහන්න පුළුවන්. මුලින්ම කිව්වොත් ගොඩක් අය කරන දේ තමයි මෙතන gas stove එකේ මෙතන තියෙන පොඩි කවුලින් දෙක. ගොඩක් අය කරන වැරද්දක් තමයි මේ gas tin එකෙත් තියෙනවා මෙතන empty දනවා. ඒක මුලින්ම දාන්න යනවා මේක ඇතුළට. දාලා මේක තද කරොත් ඔයාලගේ gas stove එක කැඩෙන්න බලනවා. ඒක නිසා මුලින්ම කරන්න තියෙන්නේ මේ gas stove එකේ මේ gas tin එකේ මේ කවුලින් එක නැති තැන නෙමෙයි, කවුලින් එක සම්පූර්ණයෙන් කම්ප්ලීට් වෙලා තියෙන තැන ඔයාලා මුලින්ම දාන්න. මෙතන යට තියෙන මෙතන කවුලින් එකේ අර ඉඩස වගේ තියෙන තැන දාලා ප්‍රෙස් කරලා දකුණට කරපන්. ගලවද්දිත් එහෙමයි. හරියටම මෙන්න මෙතන කවුලින් එකේ හිඩසට දාලා මේක තද කරලා දකුණට කරවනවා. කරවපු ගමන් මේක set up වෙනවා. මේ විදිහට set up වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් මේක කරකවලා ගෑස් එක එන්න දීලා ඔයාලට පුළුවන් මේ විදිහට පත්තු කරගන්න. ඊට පස්සේ තමන්ගේ දැල්ල තමන්ට ඕන විදිහට control කරන්න පුළුවන්. ඉතින් විදියට තමන්ට එක යූස් කරන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි හරිම විදිය gas stove එක කොහොමද set up කරගන්නේ කියන එක. ඉතින් ආයි මේක ගලවද්දි වම්මත පැත්තට කරකවලා එළියට ඇදලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි gas stove එකක් හරියට set up කරගන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලිවම
ගෑස්ට්‍රෝ එකක් සෙටප් කරගන්න විදියද ඉගෙන ගන්න ඇති. ඉතින් මේ වගේ පුංචි එකක් ඇති මට නම් කැම්පින් ගියාම යූස් කරන්න. ඉතින් ඔයාලට කැමති දෙයක් ගන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව. මේක 3900යි මාකට් ප්ලේස් එකේ FB එක හරහා අපිට ඕඩර් කරන්න පුළුවන්. මෙහෙම තමයි හරියටම ගෑස්ට්‍රෝ එකට ගෑස් ටින් එක සෙටප් කරගන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.